අයිබෝන් කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ අලුත්ම රිලීස් වුණ තවත් සුපිරි මලයාලම් මූවි එකක්. ත්‍රිලර් කැටගරි එකට වැටෙන මේ සුපිරි මූවි එකේ කතාව අපිට ගොඩක් සමීපයි. ඉතින් මේ මූවි එකේ නම තමයි නාදන් සම්භවම්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් එක නිවාස සංකීර්ණයක් තියෙනවා. මේ නිවාසවල ඉන්නේ ටිකක් සල්ලි භාගේ තියෙන පවුල්. කොහොම හරි එක දවසක් එක ගෙදරකට පිටපළාතකින් පවුලක් එනවා. මේ පවුල ටිකක් මොඩර්න් පවුලක්. ඉතින් මේ පවුලේ විවාහක යුවළයි දරුවෙකුයි තමයි ඉන්නේ. ඉතින් මේ පිරිමි කෙනා ඕනම කෙනෙක් එක්ක කතා බහ කරලා ඉන්න කෙනෙක්. ඒකම තමයි එයාගේ ප්‍රශ්නට මූලික හේතුව වෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ මොන වගේ දෙයක් සිදු වෙයිද? මෙතන ඝාතනයකුත් සිදු වෙයිද? මොකද එයාලට ඇති වුණ ප්‍රශ්නය. ඉතින් මේ ඔක්කොටම උත්තර දැනගන්න මූවි එක ඉවරනකම් බලන්න කියලා ආරාධනා කරනවා. මූවි එක බලන්න කලින් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. කතා පටන් ගද්දිම අපිට පෙන්වන්නේ බර්ත්ඩේ පාටි එකක්. මේ බර්ත්ඩේ පාටි එක අජිත්ගේ දුවගේ. ඉතින් ඒ අජිත් තමයි මේ ඉන්නේ. මෙයා ටිකක් තමන් ගැන ආඩම්බරෙන් ඉන්න අමුතු චරිතයක්. ඔන්න ඉතින් බර්ත්ඩේ පාටි එක ආරම්භ වෙලා කේක් එහෙම කපනවා. අජිත්ගේ බිනගේ නම තමයි දාන්නියා. දුවගේ නම තමයි අයානා. ඉතින් අජිත් මේ දෙන්න එක සෙල්ෆි එකක් ගහනවා. ඒ දාන්නියා නම් කිසිම සතුටකින් ඉන්නා වගේ පේන්නේ නැහැ. මේ ගැන ඇවිත් ඉන්න අයටත් තේරෙනවා. එයාලා කතා වෙනවා දාන්නියට හැමදේම තිබුණත් එයා සතුටෙන් නෙවෙයි ඉන්නේ කියලා. ඉතින් මේ පාටි එකේ හැමදේම වීඩියෝ කරන්නේ ලින්කන්. එයාගේ පුරුද්ද තමයි හැමදයක්ම වීඩියෝ කරන එක. ඊළඟට කේක් කපලා ඉවර වෙලා කට්ටිය විනෝද වෙලා ගෙවල් වලට යන්න පිටත් වෙනවා. හැබැයි බිරින්ද ඇවරු ටික ගෙදර ගියාට එයාලගේ සැමියන් ටික නම් දැමම යන්න පාටක් නැහැ. මෙයාලා එකතු වෙලා තවත් පාටි එකක් දානවා. මේ වෙලාවේ අජිත් බර්ත්ඩේ පාටි එකේ ෆොටෝ එකක් FB එකට දානවා. ඒක දැකපු ලින්කන් කියනවා බර්ත්ඩේ පාටි එකක් අනාථ නිවාසයක හරි පිළිකා රෝහලක හරි තියලා ෆොටෝ දැම්මනම් ඔයිට වඩා ෂෙයා වෙනවනි කියලා. කොහොමද මේ කට්ටිය මෙතන කතා වෙන්නේ? එයාලගේ බිරින්දවරු ගැන. එක්කෙනෙක් අජිත්ගෙන් අහනවා ඔයා බිරින්දත් එක්ක සිංගප්පූරු ගිය සංචාරය කොහොමද කියලා. එතකොට අජිත් කියන්නේ ඒක හරියට ලුණු ගෝණියක් ඔළුවේ තියාගෙන ලොකු උත්සවයක් නරඹනවා වගේ දෙයක් කියලා. ඒක ඇහුවම හැමෝම හිනා වෙනවා. මේත් එක්කම ධාන්‍යත් කට්ලට් වගේක් අරගෙන මෙතෙන්ට එනවා. එයාටත් ඒ කතාව ඇහිලා තියෙනවා. ඉතින් අජිත් එයාගේ කරවටින් අත දාලා මෙතෙන්ට එක්කන් එන්න හැදුවත් එයා අත ගසා දාලා තරහෙන් මෙතනින් යනවා. කොහොමද මේ පාටියත් ඉවර වෙලා අජිත් කාමරයට එනවා. එයා එද්දි ධාන්‍ය දුවව නිදි කරවලා කල්පනා කර කර ඉන්නවා. එයා ඇහැරගෙන ඉන්නව දැකලා අජිත් එයාගෙන් අහනවා තාම නිදි නැද්ද කියලා. ධාන්‍ය කියනවා නිදි මත නෑ කියලා. අජිත් අහනවා ඒ ඇයි කියලා. ඒකට ධාන්‍ය කියන්නේ මට ඔල්ලු කැක්කමක් තියෙනවා කියලා. මේක ඇහුවට පස්සේ අජිත් බාම් එකක් හොයාගෙන ඒක ධාන්‍යගේ ඔළුවේ ගන්න යනවා. ඒත් අජිත් එකපාරටම අත තියද්දි බය වුණ නිසා ධාන්‍ය කලබලෙන් නැගිටිනවා. මේ නිසා අර බාම් ටික එයාගේ ඇස්වල ගෑවෙනවා. ඉතින් වේදනාවෙන් ධාන්‍ය බාත්රූම් එකට යනවා මේ ටික හොදගන්න. අජිත්ට කරන්න දෙයක් නැතුව එයා මෙතනින් යනවා. එයාගේ දුවත් නැගිටලා මොකද වුනේ කියලා බලාගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ ධාන්‍ය ඇස් ටික හොදගෙන එනවා. දුව අහනවා මොකද වුනේ කියලා. ධාන්‍ය කියන්නේ ඇහැට රොඩ්ඩක් ගියා කියලා. ඔන්න ඔහොම තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. මෙතනින් පස්සේ තමයි කතාවේ හොඳම සීන් ටික පටන් ගන්නෙ. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ උන්නි එයාගේ බිරිඳ රොෂි. මේ දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නේ. ඒ වගේම මෙයාලා ඉන්නෙත් අජිත්ගේ ගෙදරට එහා පැත්තේ ගෙදර. එයාලා මෙහාට ආවේ මේ ළඟදී. ඉතින් රොෂි එයාගේ ජොබ් එකට යන්න පිටත් වෙනවා. එයා යන ගමන් උන්නිට කියනවා මේ වෙලාවේ එළවලු කරත්තයක් එනවා. ඒකෙන් එළවලු ටිකක් ගන්න කියලා. කොහොමද රොෂි යද්දි මේ නිවාස සංකීර්ණයේ ඉන්න අනිත් කාන්තාව ටික ඒ දිහා බලාගෙන ඉන්නේ ටිකක් ඉරිසියාවෙන්. එක්කෙනෙක් කියනවා මට ලයිසන් තිබ්බට වාහන පදින්න බෑ කියලා. තවත් කෙනෙක් කියනවා මගේ ලයිසන් එකත් ඇඳුම් අල්මාරියේ කියලා. කොහම වුණත් මෙයාට ටිකක් ඊර්ෂ්‍යා හිතලා තියෙනවා රොෂි ගැන. මේ වෙලාවේ උන්නිත් එළියට ඇවිත් ගේට්ටුව වහනවා. ඒක දැකපු එක කාන්තාවක් අහනවා එයාට රස්සාවක් නැද්ද කියලා. ඒකට තවත් කෙනෙක් කියනවා එයා නේවි එකේ ඉංජිනේරුවෙක් කියලා. ඉතින් මෙයා මේක හොයාගත්තේ කොහොමද ඇහුවම එයා උන්නිගේ ඉන්ස්ටාග්‍රෑම් account එක මේ අයට පෙන්නනවා. අනිත් අයටත් ඒක ලොකු මැජික් එකක් වගේ. ඉතින් මෙයාලා මෙහෙම කතා කර කර ඉන්න වෙලාවේ අර එළවලු කරත්තේ එනවා. මේ සද්ද ඇහිලා උන්නිත් එළවලු ගන්න එනවා. එයා අහව මේ කාන්තාව ටික එයාට good morning කියලා කතාවට අල්ල ගන්නවා. මේ අය දන්නවා උන්නි කියන්නේ ස්ත්‍රීවාදී කෙනෙක් කියලා.
ඉතින් උන්නෙත් මේ අයිට ගුඩ් මෝනින් කියලා එලවල් ටිකුත් අරගෙන මෙතනින් යනවා. ඉතින් මේ විදිහට ටික දවසක් ගත වෙනවා. උන්නිලා තාමත් එයාලගේ අසල්වැසියන් එක්ක හරියට කතා කරලා නැහැ. දවසක් එයා අඬුවක් ඉල්ලගන්න දාන්නියට කතා කරනවා. මේ විදිහට ටික ටික මෙයාලා කතාවට වැටෙනවා. දවසක් උන්නි එයාගේ දුවට ඔන්චිල්ලාවක් හදනවා. ඒක දැකලා ළඟ ගෙදරක ගෑනු ළමයෙකුත් උන්නිගේ දුව එක්ක ඔන්චිල්ලාව පදින්න එනවා. මේ විදිහට පුඩි ළමයි විතරක් නෙවෙයි අම්මලත් මේ ඔන්චිල්ලාව පදින්න එකතු වෙනවා. ඒත් දාන්නියා නම් එන්නේ නැහැ. එයා මේ දිහා ටෙරස් එකට වෙලා බලාගෙන ඉන්නවා. මේ ඔක්කොම දිහා ලින්කන් තමයි හොඳටම අවධානයෙන් බලාගෙන ඉන්නේ. කොමර් මේ නිවාස සංකීර්ණයේ තවත් උත්සවයක් පැවැත්වෙනවා. ඒකෙදි ලින්කන් එයා එකතු කරපු තොරතුරු අනිත් අයට කියනවා. ඒ උන්නිගේ ඔන්චිල්ලාව ගැන. ඒකට හැම කෙනාගේම බිරින්දවරු ගිහිල්ලා තියෙනවා. ඒ දාන්නියා ගිහින් නැහැ. ලින්කන් කියන්නේ මේ විදිහට ගියොත් උන්නි අපේ ගෙවල් වලටත් එන්න පටන් ගනී කියලා. ඒත් ඒ කතාවට අජිත් කියනවා මගේ බිරින්ද එහෙම කෙනෙක් නෙවෙයි කියලා. මේ අතර මෙයාලා දකිනවා උන්නි තවත් ගැහැණු කෙනෙක් එක්ක ගේ ඇතුළට යනවා. ඒත් එයාගේ බින්ද දාන්නිය එක කතා කර කර ඉන්නවා. එයා ඒක දකින්නේ නැහැ. ඒත් මේ පිරිමි අයට නම් ටිකක් කේන්ති ගිහිල්ලා ඉන්නේ මේ උන්නි එක්ක. ඒ අතරේ රොෂි මෙහෙ ඉන්න ගෑනු ඈත් එක කතාවට වැටෙනවා. එක්කෙනෙක් එයාගෙන් අහනවා ඔයාගේ ගෙදර සැමියා ඉන්න නිසා ඔයාට නිදහසේ වැඩට යන්න පුළුවන් නේද කියලා. එතකොට රොෂි කියනවා එයා ගෙදර හිටියොත් මට උදව් කරනවා. එයා ඕන කෙනෙක් එක්ක සුහදව කතා කරනවා. ඒ වගේම එයා මට ඇහුම්කන් දෙනවා කියලා. ඒක අහගෙන ඉන්න දාන්නියා කියනවා ඇහුම්කන් දෙන සැමියකින් එක කොච්චර ලොකු දෙයක්ද කියලා. මොකද දාන්නියා අජිත් එක්ක සතුටෙන් නෙවෙයි ඉන්නේ. ඊට පස්සේ මේ අය කෑම කන්න යනවා. රොෂි දුවත් එක්ක කෑම බෙදාගෙන එතනින් යනවා. උන්නි කෑම බෙදා ගන්න තැනට වෙලා ඉද්දි එතෙන් අර ගැහැණු කට්ටිය එනවා. එයාලා ට්‍රිප් එකක් යන තමයි කතා වෙලා ඉන්නේ. ඒකට උන්නි කියනවා ඔයාලා සාම්ප්‍රදායික ට්‍රිප් යනවට වඩා යුරෝපයේ සංචාරයක් කරලා ආව නම් හරිනේ කියලා. ඉතින් මේ කතාව යන අතරේ විහිළුතාවුත් සිද්ධ වෙනවා. මෙයාලා එකතු වෙලා හයියෙන් hina වෙනවා. ඒ දිහා රොෂිත් මේ වෙලාවේ බලාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අර ගැහැණු අයගේ සැමියන් ටිකත් ඒ දිහා බලාගෙන ඉන්නේ. ඉතින් මේක රොෂිත් දකිනවා. එයාට තේරුම් යනවා ඒ අය හොඳකට නෙවෙයි බලාගෙන ඉන්නේ කියලා. කොමාරි අජිත් ලගේ පාටියේ ඉන්න කෙනෙක් දකිනවා ඉන්ස්ටාග්‍රෑම් account එකේ එයාගේ බිරිඳගේ ෆොටෝ එකකට උන්නි comment එකක් දාලා තියෙනවා. මේක දැකලා එයා ටිකක් තරහ ගන්නවා. කොමාරි එදාරෑ උන්නි කාමරේට එද්දි රොෂි කියනවා ඔයාට මේ පැත්තේ ගෙහනු අයගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා නේද කියලා. එතකොට උන්නි කියන්නේ ඒ මට නෙවෙයි අපේ දුවට. මටත් කම්මැලි වුණාම මං එයාලත් එක්ක කතාවට වැටෙනවා කියලා. ඒත් එහෙම කිව්වට රොෂි නම් තරහ ගන්නේ නැහැ. එයාට උන්නිව විශ්වාසයි. එයා අහනවා ඔයා අජිත් සහ එයාගේ ටීම් එකත් එක්ක එකතු වුණේ නැද්ද කියලා. එතකොට උන්නි කියනවා නෑ ඒ අයට මගේ විදිහ අල්ලන්නේ නෑ වගේ කියලා. රොෂි කියනවා ඒත් ඔයාගේ විදිහ ගොඩක් අයට අල්ලන්නේ නෑ. සමහර ඔයාට එක එක දේවල් කියන්න පටන් ගනී කියලා. උන්නි කියනවා එයාලා මොනවා කිව්වත් මට කමක් නෑ. අපි දෙන දැන් මොනවා හරි බොමු කියලා. ඒත් රොෂි උදේමඩට යන ඕන නිසා නිදා ගන්නවා. ඒ නිසා උන්නි තනියම බොන්න යනවා. මේ අතරේ දාන්නියා පිටි වගේක් අඹරන්න ලෑස්ති වෙනවා. ඒ ටික අඹරෙන්න දාලා ජනේලෙ වහන්න යද්දි එයා දකිනවා උන්නි මොනෝ හරි හදනවා. ඒත් එක්කම උන්නිත් මෙයාව දකිනවා. දාන්නියා අයගෙන් අහනවා මොනවද හදන්නේ කියලා. එයා හදන්නේ කොක්ටේල් කියලා කිව්වත් දාන්නියා ඒ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඊට පස්සේ මෙයා ඇඳට යනවා. ටිකක් වෙලා කල්පනා කරගෙන ඉඳලා කාට හරි කෝල් එකක් ගන්නවා. ඒ වෙන කාටවත් නෙවෙයි උන්නිට. ඉතින් එයා උන්නිගෙන් අහනවා මොකද කරන්නේ ඇයි නිදාගන්නේ නැත්තේ කියලා. උන්නි කියනවා මං නිදාගද්දි පරක්කු වෙනවා. ඔය ඇයි නිදාගන්නේ නැත්තේ කියලා. ඒකට දාන්නියා කියනවා මෙහි පාටිය තාම ඉවර නැහැ. ඒ විතරක් නෙවෙයි මට නිින්ද යන්නෙත් නැහැ. එළි වෙනකම් මං ඇඳේ ඇහැරගෙන ඉන්නේ කියලා. එතකොට උන්නි කියනවා ඔයා උපදේශණයකටවත් යන්න කියලා. ඒත් දාන්නියා කියනවා මට ඒව හරි ගියේ නැහැ කියලා. ඉතින් මේ දෙන්න මේ ගැන කතා කර කර ඉන්නවා. ඒ වෙලාවේ එලියෙන් සද්දයක් ඇහෙනවා. බලද්දි අජිත් එක්ක ඉන්න කෙනෙක් බීලා වැඩි වෙලා බිම ඇඳගෙන වැටිලා. ඒ වෙලාවේ එයාගේ ෆෝන් එක බිමට වැටිලා තියෙනවා. අජිත් එක්ක අරන් දෙන්න යද්දි දකිනවා උන්නි දාපු කමෙන්ට් එක. ඉතින් එයාගේ හිතටත් බයක් දැනෙනවා උන්නි දාන්නියා එක සමීප වෙයි කියලා. මොකද උන්නි ගැන හැමෝම දන්නේ එයා ගැහැණු අය ඉක්මනට යාළු කරගන්නවා කියලා. ඉතින් කොහොම හරි අජිත් ගෙදර එනවා. එයා දකිනවා උන්නි කාත් එක්ක හරි කෝල් එකකින් කතා කර කර ඉන්නවා. ඊළඟට එයා දාන්නියා හොයද්දි දාන්නියත් ෆෝන් එක උබෝබා යනවා. ඒ කියන්නේ එයා අර කෝල් එක ඉවර කරලා. ඉතින් අජිත් සැකේට වගේ ආවහු ජනේලෙන් බලද්දි උන්නිත් දැන් ෆෝන් එක තියලා. ඊට පස්සේ අජිත් යනවා දාන්නියා මොකද කරන්න බලන්න. මේ වෙලාවේ දාන්නියා අර අඹරු පිටි භාජනයකට දානවා. ඉතින් අජිත් එයාට කියනවා වැඩ ඉවර නම් මාත් එක්ක එන්න. මට ඔයත් එක්ක පොඩි දෙයක් කතා කරන්න තියෙනවා කියලා. එහෙම කියලා එයා දාන්නියාගේ අතින් අල්ල ගන්නවා. එතකොට දාන්නියා බය වෙලා වගේ මෙතනින් යනවා. අජිත් ළඟට ආවත් දාන්නියා බයයි. කොහොම හරි එදා පාන්දර ලින්කන් ඇහැරෙද්දි හොඳ නිවුස් එකක් දකිනවා. ඒ එක ගෙදරකට ගිහින් ඒ ගැහැණු කෙනත් එක්ක එළියට එනවා.
ඉතින් ලින්කර් මේක වීඩියෝ කරගන්නවා. ඊට පස්සේ උන් එතන තියෙන ගහකින් මොන හරි කඩාගෙන ගෙදර යනවා. ඔන්න උදේ වුණාට පස්සේ රොෂි ඇහැරිලා කුස්සියට එනවා. එයා එද්දි උන්ගේ කෑම හදලා ඉවරයි. ඊළඟට උන්නේ එයාගේ දුවත් එක්ක සෙල්ලම් කර කර ඉද්දි ධාන්‍යා එයාට කතා කරනවා. ඒ උන්නේ කියපු විදිහට ධාන්‍යා කෑමක් හදලා තියෙනවා. ඒ වගේන් ටිකක් උන්නේට දෙන්න තමයි එයා කතා කරන්නේ. කොහොම හරි එයා ඒ උන්නේට දෙද්දිම ඈතින් අජිත් එනවා. ඒ විතරක් නෙවෙයි මේ සිදුවීම ලින්කනුත් උඩ ඉඳන් බලාගෙනයි ඉන්නේ. ඉතින් ධාන්‍යා උන්නේට දීපු වාචනේ ආයෙම උදුරගෙන එතනින් දුවලා යනවා. උන්නේට හිතා ගන්න බෑ මොකද උනේ කියලා. එයා ධාන්‍යාට කතා කළත් එයා පේන්නවත් නැහැ. ඉතින් අජිත් දකිනවා උන් එයාලගේ ගේ පැත්තට එබිලා ඉන්නවා. උන් එයාව දැකලා ගුඩ් මෝර්නින් කිව්වත් අජිත් තරහෙන් බලාගෙන ඉන්නවා. එදා හවස අජිත් එහෙම සෙල්ලම් කරන්න යනවා. ඒ වෙලාවේදී එයාලා කතා වෙනවා උන්ව ගෙදරින් යවා ගත්තනම් මේ හැම ප්‍රශ්නෙම ඉවරයි කියලා. ඒත් ඒක කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. මේ වෙලාවේ ලින්කන් අර වීඩියෝ එක මේ අයට පෙන්නනවා. ඒක මේ නිවාස සංකීර්ණ හිමිකවට පෙන්නුවා නම් එයා උන්ව එළවයි කියලා මෙයාලා කතා වෙනවා. මේ අතරේ උන්නි කට්ටියක් වට කරගෙන කතා කර කර ඉන්නවා. රොෂි මේ අයට කෑමකුත් හදාගෙන එනවා. ඉතින් මෙයාලා කතා කර කර ඉද්දි එතනින් අජිත් යනවා. අජිත් හිතන්නේ එයාට කතා කළා කියලා. ඒ නිසා එයා එතන ගැහණු කෙනකින් අහනවා මට කතා කළාද කියලා. එතකොට ඒ ගැහණු කෙනා නෑ කියලා කියනවා. අජිත් හිතුවේ උන්නිට වගේ එයාටත් මේ අය කතා කරයි කියලා. ඒත් මේ අය අජිත්ගේ මුණ දිහා බලලා හිනා වෙන්නවත් බයයි. මොකද අජිත් එක විදිහක මිනිස්සෙක් නිසා. ඔන්න ඊළඟ දවසේ උදේ මෙහාට පොත් විකුණන ගැහැණු ළමයෙක් එනවා. එයාගේ නම අශ්වති. ඉතින් මෙයා එක එක ගෙවල් වලට ගිහින් උන්නිගේ ගෙදරටත් එනවා. උන්නි කියනවා අපි පොත් කියවන්නේ නැහැ කියලා. ඒත් අශ්වති කොහොම හරි එක පොතක් උන්නිගේ දූගේ අතට දීලා එයාව ඒකට කැමති කරව ගන්නවා. මේ වෙලාවේ අශ්වති ටොයිලට් එකට යන්න ඕන කියලා උන්නිගේ දුවට කියනවා. ඉතින් උන්නි කියනවා ඇතුළට එන්න කියලා. ඉතින් මේ සිද්ධියත් ලින්කන් උඩ ඉඳන් බලාගෙනයි ඉන්නේ. කොහොමරි අශ්වති ගිය ඇතුළට යනවා. එයාට ආහාර අජීර්ණයක් තියෙන්නේ. ඉතින් එයා ටොයිලට් එකට ගියාට පස්සේ උන්නිගේ දුව උන්නිට කියනවා එයා ගත්ත පොත අයානට පෙන්වන්න ඕන කියලා. එහෙම කියලා එයා අජිත්ගේ ගෙදරට එනවා. මේ ඔක්කොම දිහා ලින්කන් හැංගිලා බලාගෙන ඉඳලා කෙලින්ම එන්නේ අජිත්ගේ ගෙදරට. ඇවිත් අජිත්ට කතා කරනවා. අජිත් ඉන්නේ බාත්රූම් එකේ. ලින්කන් අජිත්ට කතා කරලා කියනවා ඔයාගේ බිරිඳ ගැන හෙළිවෙයි කියලානේ. උන්නිට මුකුත් කරන්න නැතුව හිටියේ. දැන් උන්නේ ගෙදරට සේස් ගර්ල් කෙනෙක් ඇවිත් ඉන්නවා. ඒ නිසා දැන් තමයි හොඳම වෙලාව කියලා. ඉතින් එහෙම කිව්වම අජිත් තරහ අරන් ගෙදරින් එළියට එනවා. ඇවිත් මල් ගසක හිටවපු පොල්ලකුත් ගලවගෙන කෙලින්ම යන්නේ උන්නේගේ ගෙදරට. ඊට පස්සේ ගෙදර බෙල් එක ගහනවා. චන්ඩියා වගේ ඉස්සරහින්ම යන්නේ ලින්කන්. එයා තමයි අජිත්ව අවුස්සන්නේ. එයාගේ ඇතුළටම ගිහින් අශ්වතිව හැමතැනම හොයනවා. උන් එයාගේ පස්සෙන් ඇවිත් අහනවා මගේගේ ඇතුළට බලෙන් ඇවිත් මොකද කරන්න කියලා. කොහමද මේ වෙලාවේ අජිත් ඇවිත් උන්නිගේ ඔළුවට පොල්ලකින් ගහනවා. එයා උන්නිට එක දිගටම පහර දෙනවා. ලින්කන් ඒක වීඩියෝ කරගන්නවා. මේ වෙලාවේ තමයි අශ්වතිත් එළියට එන්නේ. කොහමයි අනිත් අය ඇවිත් අජිත්ව එක්කගෙන යනවා. හැබැයි උන්නිට නම් මේකට ටිකක් තරහ යනවා. එයාගේ මූණේ පාරවල් පවා තියෙනවා. මේ අතරේ ගෙදර ඇවිත් ලින්කන් මේ වීඩියෝ එක එයාලගේ නිවාස සංකීර්ණයේ අයිතිකරුට යවනවා. ඒ විතරක් නෙවෙයි මේක WhatsApp group එකටම යවනවා. ඒක දැක්කහම පිරිමි අයට නම් ගොඩක් සතුටු හිතෙනවා. ඒ අතරේ රොෂි ඉන්නේ ලෙක්චර් එක. එයාටත් ඒ වීඩියෝ එක එනවා. ඒක දැක්කහම රොෂි හොඳටම කලබල වෙනවා. ඒ අතර නිවාස සංකීර්ණයේ අයිතිකරු උන්නිට කෝල් කරලා ගෙදරින් යන්න කියලා කියනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක උන්නි තීරණය කරනවා පොලිසියට යන්න. එයා පොලිසියට එද්දිම සීයයි කොහේ හරි යනවා. ඒ නිසා උන්නි පොලිසිය ඇතුළට ගිහින් පොලිස් නිලධාරියෙක්ට මේ ගැන කියනවා. ඒ නිලධාරියා උන්නිව එස්.අයි ළඟට එක්කගෙන යනවා. ඊට පස්සේ කියනවා මෙයාගේ අසල්වාසියෙක් එයාගේ ගෙදරටම ඇවිත් එයාට පහර දීලා තියෙනවා කියලා. එතකොට එස්.අයි අහනවා එයා එහෙම පහර දෙන්න හේතුව මොකද්ද කියලා. උන්නි කියන්නේ ඒකට හේතුව මන් දන්නේ නැහැ කියලා. ඉතින් එසයි අහනවා ඒකෙනා දැන් කෝ එයාගේ නම්බර් එකක් ඔයා ළඟ තියෙනවද කියලා. ඒකට උන්නේ කියන්නේ මල් ළඟ එයාගේ බිරිඳගේ නම්බර් එක නම් තියෙනවා කියලා. මේක ඇහුවම පොලිස් නිලධාරින්ටත් හිනා යනවා. ඊළඟට මේ නිලධාරින් උන්නේගෙන් විස්තර අහගෙන අජිත්ගේ ගෙදරට යනවා. ඉතින් බෙල් එක ගැහුවම අජිත්ගේ වයිෆ් ධාන්‍යා දොර අරිනවා. එසයි අහනවා අජිත් ගෙදර ඉන්නවද කියලා. ධාන්‍යා අජිත් ගෙදර නෑ කියලා කියනවා. හැබැයි මේ සිද්ධියත් ලින්කන් හොරෙන් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ අජිත් කෝල් එකක් අරන් කියනවා උන් ඔයා පහර දුන්නා කියලා පොලිසිය පැමිණිල්ලක් දාලා තියෙනවා. දැන් ඔයාගේ ගෙදරට පොලිසියෙන් ආවා කියලා. ඉතින් මේ ගැහුවම අජිත් ටිකක් කලබල වෙනවා. මේ අතර එසයි ධාන්‍යාගෙන් අහනවා උදේ ඔයාගේ සැමියා උන්නිට පහර දෙනවා ඔයා දැක්කද කියලා. ධාන්‍යා කියනවා මං ඒක දැක්කේ අපේ සංගමේ WhatsApp group එකේ තිබුණ වීඩියෝ එකකින් කියලා. ඉතින් ඊට පස්සේ එසයි ඒ වීඩියෝ එක ධාන්‍යාගෙන් ඉල්ලනවා. කොහොම හරි එයා ෆෝන් එක අරගෙන එන්නගේ ඇතුළට ගිය ටිකට ලින්කන් ඇවිත් කියනවා ඒ වීඩියෝ එක මං ගාව තියෙනවා. මං ඒ සිද්ධිය ඇසින්දුට සාක්ෂිකාරයෙක් කියලා.
දානියා ෆෝන් එකත් අරන් එළියට එනකොට දකිනවා ලින්කන් අර වීඩියෝ එක එස් අයිට පෙන්න ඉන්නවා. ලින්කන් කියනවා උන්නි කියන්නේ එච්චර හොඳ මිනිස්සෙක් නෙවෙයි. එයා හැමදාම එක එක ගෑනු ළමයිව එයාගේ ගෙදරට එක්කන් එනවා. ඒත් අපි නම් එහෙම නැහැ. අපි හොඳ විනීතව හැදුණු මිනිස්සු කියලා. එතකොට කොස්තාපල් කෙනෙක් අහනවා අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ නිදන කාමරය දිහා බලන එකද ඔයාගේ විනීතකම කියන්නේ කියලා. ඒකට නම් ලින්කන්ට කට උත්තරත් නැති වෙනවා. ඊට පස්සේ එස්.අයි. මේ ලින්කන්ව ජීප් එකට දාගෙන එතනින් යන්න ලෑස්ති වෙනවා. පොලිස් කොස්තාපල්වරියක් දානියාට කියනවා ඔයාගේ සැමියා ගෙදර ආව ගම පොලිස් ස්ටේෂන් එකට එන්න කියන්න කියලා. මේ වෙලාවේ තමයි එස්.අයි.ට සීඑගෙන් කෝල් එකක් එන්නේ. සීඑයි අහනවා ඔයා නඩුවට එෆ්.අයි.ආර්. එකක් ගොනු කරාද කියලා. එස්.අයි. නෑ කියලා කියනවා. ඊට පස්සේ සීඑයි කියනවා එෆ්.අයි.ආර්. එකක් දාන්න මොකද අජිත් කියන්නේ එස්.පී.ගේ ළඟම හිතවතේ. ඒක නිසා එස්.පී. කිව්ව මේ නඩුව ගොඩින් බේරලා දාන්න කියලා. ඉතින් සීඑයි කියනවා දැන් අජිත් පොලිස් ස්ටේෂන් එකට එයි. එයා එක්ක සුවදව කතා කරන්න කියලා. ඔන්න ඊට පස්සේ ලින්කන්ව දාගෙන එස්.අයි. පොලිස් ස්ටේෂන් එකට එනවා. ඒ එන අතරේ ලින්කන් දගෙන අර පොත් විකුණන ගෑණු ළමයා බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා. ලින්කන් එයාවත් පොලිසිය අයට පෙන්නනවා. ඉතින් ජීප් එක එතනින් යනවත් එක්කම ඒ ගෑණු ළමයාට කවුරු හරි කෙනෙක් කතා කරනවා. ඒත් මේ වෙලාවේ අපිට ඒ කවුද කියලා පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නනවා ඔන්නේ හොස්පිටල් එකේ එක්ස්රේ රූම් එකේ ඉඳන් එළියට එනවා. එයා එයාගේ බිරිඳ රොෂීට කෝල් එකක් අරන් මේ සිද්ධිය ගැන කියනවා. ඊට ටික වෙලාවකට පස්සේ ලින්කන් පොලිසියට එකගෙන එනවා. ඒ වෙනකොට උනිත් කොස්තාපල් කෙනෙක් එක්ක පොලිස් ස්ටේෂන් එකේ ඉන්නවා. එස්.අයි. ආව ගමන් ඒ කොස්තාපල් එස්.අයි.ට කියනවා හිසට එල්ල කරපු පොලු පහර අතින් නවත්තන්න හදපු නිසා අතේ අස්ථි බිඳිය ගිහින් තියෙනවා කියලා. ඒ වගේම එයා කියනවා මේ වැරද්ද අජිත් පොලිස් ඇප දෙන්න බැරි වැරද්දක් කියලා. ඊට පස්සේ එස්.අයි. ඒ කොස්තාපල්ව ස්ටේෂන් එක ඇතුළට එක්කන් යනවා. එස්.අයි. කියනවා අජිත් කියන්නේ එස්.පී.ගේ ළඟම හිතවතේ. ඒක නිසා අපිට මේ නඩුව සාමදාන කරලා දාන්න වෙනවා කියලා. ඊට ටික වෙලාවකට පස්සේ අජිත් පොලිස් ස්ටේෂන් එකට එනවා. ඒත් එක්කම ලින්කනුත් එතෙන්ට එනවා. ලින්කන් කියනවා අපි මේ මිනිහව ඉවර කරලා දාන්න ඕන කියලා. ඒ වෙලාවේ තමයි ලින්කන් දකින්නේ අර පොත් විකුණන ගෑණු ළමයාවත් පොලිසියෙන් එක්කන් ඇවිත් තියෙනවා කියලා. ඊට පස්සේ ලින්කන් අජිත් කාර් එකේම ඉන්න කියලා පොලිසිය ඇතුළට යනවා. අර ගෑණු ළමයා ආවට පස්සේ එස්.අයි. එයාගේ නම මොකද්ද කියලා අහනවා. එයා කියනවා මගේ නම අශ්වතී කියලා. ඉතින් එස්.අයි. මෙහෙම ප්‍රශ්න කරන අතරේ එතෙන්ට ලින්කනුත් ඇවිත් හිට ගන්නවා. ඉතින් අශ්වතී බය වෙලා ඉන්න නිසා කොස්තාපල්වරිය කියනවා බය නැතුව උත්තර දෙන්න කියලා. එතකොට අශ්වතී කියනවා මට බාත්රූම් එකට යන්න ඕන කියලා. ඊට පස්සේ ඒ කොස්තාපල්වරිය එයා වොෂ්රූම් එකට එක්කගෙන යනවා. ඊට පස්සේ ලින්කන් ඇවිත් එස්.අයි.ට කියනවා තාම ඒ කෙල්ල කම්පැනියෙන් මිදෙලා නැහැ. පව් අහිංසක කෙල්ල කියලා. ලින්කන් හැමදේටම ඔළුව දාන නිසා එස්.අයි. එයාව එතනින් එලවලා දානවා. ඊට පස්සේ එයා වොෂ්රූම් එකේ දොරගාවට වෙලා අශ්වතී එනකම් බලාගෙන ඉන්නවා. අශ්වතී අහම ලින්කන් කියනවා කට උත්තර දෙනකොට අමාරුවේ වැටෙන්නේ නැති විදිහට දෙන්න. ඔයා පොලිසියට කියන්න ඔයා පොත් විකුණන්න ඒගේ ගාවට ගියා. ඒ මිනිහ බලෙම ඔයාගේ ඇතුළට අරගෙන ගිහින් කරදර කරන්න හැදුවා. ඔයාගේ කෑ ගහන සද්දෙට තමයි අපි දෙන්න එතෙන්ට දුවගෙන ආවේ. අපි දෙන්න ආවේ නැත්තම් ඔයාට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් ලින්කන් මෙහෙම කතා කර කර ඉන්නකොට කොස්තාපල්වරිය ඇවිත් අශ්වතීට කතා කරනවා. ඊට පස්සේ එයා එතනින් යනවා. කොහොමද ලින්කන් එතනින් එනකොට දකිනවා නිලධාරී කවුරු කෙනෙක්ට හොඳටම පහර දෙනවා. ඒක දැක්කම නම් එයා ටිකක් බය වෙනවා. කොහොමද ඊළඟට එස්.අයි. අශ්වතීගෙන් ප්‍රශ්න කරනවා. එස්.අයි. අහනවා ඇයි ඔයා ඒ නිවාස සංකීර්ණයට ගියේ කියලා. අශ්වතී කියනවා පොත් විකුණන්න කියලා. එස්.අයි. අහනවා එහෙනම් ඇයි ඔයා මේකෙන් නැගගී ඇතුළට ගියේ කියලා. එතකොට තමයි අශ්වතී එදා උන්න ඇත්තම සිද්ධිය කියන්නේ. එයා කියනවා මං කලින් දවසේ කාපු ශවර්ම එකක් නිසා අද උදේ ඉඳන් මගේ බඩේ අජීර්ණයක් තිබුණා. මං ගෙවල් කීපයකටම ගිහින් ඇහුවා ටොයිලට් එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඒත් ඒ කවුරුවත් ඒකට කැමති වුණේ නැහැ. ඒත් අර එළියේ ඉඳගෙන ඉන්න කෙනා මට එයා ඒ ගෙදර ටොයිලට් එකට යන්න දුන්නා කියලා. එහෙම කියලා එයා එළියේ ඉඳගෙන ඉන්න උන්නිව පෙන්නනවා. ඊට පස්සේ කියනවා මං එළියට එනකොට දැක්කා මේ සුදු කමිසයක් ඇඳගෙන ඉන්න කෙනා ෆෝන් එකෙන් එතන වීඩියෝ කර කර හිටියා. මේ අනිත් කෙනා අර එළියේ ඉන්න කෙනාට පොල්ලකින් පහර දුන්නා කියලා. මේ වෙලාවේදී අජිත් කියනවා මං තමයි එයාට පහර දුන්නේ. හැබැයි මං එයාට ගැහුවේ එයා මගේ බිරිඳ එක්ක වැරදි විදියට හැසිරුණ නිසා කියලා. ඉතින් මේ කතාවට නම් ඒ සයිට තරහ යනවා. එයා අහනවා ඔයාට ඕන ඕන වෙලාවට මිනිස්සුන්ට ගහන්න පුළුවන් නම් පොලිසියක් මොකටද කියලා. ඔක්කොටම කලින් ඔයා පැමිණිල්ලක් දාන්න කියලා. මේ වෙලාවේ අජිත් අහනවා එස්.පී. සර් ඔයාට කතා කරේ නැද්ද කියලා. ඉතින් ඒකට නම් එස්.අයි.ට හොඳටම කේන්ති යනවා. එයා අජිත් පහර දෙන්න උත්සාහ කරනවා. ඉතින් ලින්කන් ඒක නවත්තලා කියනවා එයාගේ බිරිඳම ඇවිත් මේ ගැන පැමිණිල්ලක් දායි කියලා. ඊට පස්සේ එයා අජිත්වත් එක්කන් එතනින් යනවා. එළියට ගිහින් දානියා පොලිසිය එනකම් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ එතෙන් අජිත්ගේ යාළුවෙක් වුණ විවේක් එනවා. එයා අහනවා දානියාට පොලිසියට එන්න කිව්වද කියලා. අජිත් ඒකට ඔව් කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ අජිත්ට කෝල් එකක් එන නිසා එයා ටිකක් පැත්තකට යනවා.
ගන්නවා. එයා ගියාට පස්සේ ලින්කන් විවේක්ගෙන් අහනවා දානියා උන්නේක වැරදි විදිහට හැසිරෙන අජිත් දැක්කද කියලා. මේ වෙලාවේ එයා ලින්කන්ගේ WhatsApp එකට එක වීඩියෝ එකක් එවලා කියනවා හෙඩ්සෙට් එක ගහගෙන ඕක බලන්න කියලා. හැබැයි මේ වෙලාවේ අපිට ඒ මොකද්ද කියලා පෙන්වන්නේ නැහැ. ඉතින් ටික වෙලාවකට පස්සේ දානියා පොලිස් ස්ටේෂන් එකට එනවා. ඊට පස්සේ විවේක් දානියා ළඟට ගිහින් අහනවා ඔයා මේ ප්‍රශ්නේ ගැන දන්නවද? උන්නේ අජිත් විරුද්ධ පැමිණිල්ලක් දාලා තියෙනවා. දැන් පොලිසියට ඔයාගෙන් කට උත්තරයක් ගන්න ඕන කියනවා කියලා. එතකොට දානියා අහනවා ඇයි මගෙන් කට උත්තරයක් ගන්න කියලා. එතකොට විවේක් අහනවා ඇයි ඔයා දන්නේ නැද්ද අජිත් උන්නේට ගැහුවේ ඇයි කියලා. දානියා කියනවා හේතුව නම් මන් දන්නේ නැහැ. හැබැයි මන් දැක්කා WhatsApp group එකේ වීඩියෝ එකක් නම් තිබ්බා කියලා. මේ වෙලාවේ ලින්කන් කියනවා ඔයාගේ වීඩියෝ එකක් අජිත් දැකලා තියෙනවා. ඒකට කියන්න ගිහින් තමයි එයා ගිහින් උන්නිට ගැහුවේ කියලා. මේ වෙලාවේදී නම් දානියාගේ මුණ ටිකක් අඳුරු වෙනවා. ඒත් එක්කම එයාට පොලිස් ස්ටේෂන් එකට කතා කරනවා. එයා ඇතුළට යනකොට දකිනවා උන්නි එළිය බංකුවක වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සේ එස්.අයි උන්නිව පෙන්නලා අහනවා එයාව දන්නවද කියලා. දානියා ඔව් කියලා කියනවා. ඊට පස්සේ එස්.අයි අහනවා එයා එක්ක ඔයාට තියෙන සම්බන්ධය මොකද්ද කියලා. දානියා කියනවා එයා අපේ අසල්වාසියෙක් විතරයි කියලා. මේ වෙලාවේ කොස්තාපල්වරිය අහනවා ඔයාට එයාගේ මොකක් හරි කරදරයක් වෙලා තියෙනවද කියලා. ඒකට නම් දානියා හොඳටම කලබල වෙනවා. එතකොට එස්.අයි කියනවා මට පේන්නේ ඔයා ඔයාගේ අසල්වාසියා එක්ක නරක විදියට හැසිරලා තියෙනවා. ඒක දැනගෙන ඔයාගේ සැමියා ගිහින් ඒ කෙනාට පහර දීලා තියෙනවා. ඔයාගේ සැමියා අපිට කියන්නේ මේ කතාවම තමයි කියලා. මේ වෙලාවෙදි අජිත් කියනවා සර් එයා ඒ ගැන දන්නේ නැහැ කියලා. එතකොට එස්.අයි පුදුමෙන් අහනවා මෙයා එක්ක යා නරක විදියට හැසිරුණා කියලා මෙයා දන්නේ නැති වෙන්නේ කොහොමද කියලා. එස්.අයිට හිතා ගන්න බෑ දාන්නේ දන්නේවත් නැතුව උන්නේ එයා එක වැරදි විදියට හැසිරුණේ කොහොමද කියලා. මේ වෙලාවේ අජිත් කියනවා මගේ බිරිඳ එක කවුරු හරි වැරදි විදිහට හැසිරුණාම මං ඒ කෙනාට ගහන්න මගේ බිරිඳගෙන් අහහා ඉන්න ඕනද කියලා. ඊට පස්සේ එස්.අයි දාන්නගෙන් අහනවා ඔයා ඒ කෙනාට විරුද්ධව පැමිණිල්ලක් දානවද කියලා. දාන්නට මෙතන කෙන කිසිම දෙයක් හිතා ගන්න බැරිවයි ඉන්නේ. ඒ වෙලාවේ ලින්කන් කියනවා සර් මෙයා පැමිණිල්ලක් දායි කියලා. එහෙම කියලා එයා විවේක් WhatsApp එකට එවපු voice message එකක් play කරනවා. ඒත් එක්කම අපිට ඒ සිද්ධිය පෙන්නනවා. අජිත් උදේවියා යාම කර කර ඉන්නකොට එයාට විවේක්ගෙන් කෝල් එකක් එනවා. විවේක් අහනවා ප්‍රියා ඔයා ලගේ ගෙදර ආවද කියලා. ප්‍රියා කියන්නේ මේ විවේක්ගේ බිරිඳ. ඉතින් ඒකට අජිත් ඔව් කියලා කියනවා. මේ වෙලාවේ විවේක් තරහෙන් කියනවා ඔයා ඔයාගේ කෙනාට කියන්න මට පිස්සු නැහැ කියලා. ඔයාගේ කෙනා මාව උපදේශන සේවයකට එක්කගෙන යන්න කියලා ප්‍රියාට කියනවා කියලා. විවේක් කියනවා ඔයාට සැකයි නම් දැන් ගිහින් කුස්සියේ එයාලා කතා වෙන දේ අහගෙන ඉන්න කියලා. ඊට පස්සේ අජිත් විවේක්ට කෝල් එක කට් කරන්න එපා කියලා ෆෝන් එක අරගෙන කුස්සියට යනවා. අජිත් එනවා ඇහෙනකොටම අර දෙන්න එයාලගේ කතාව නතර කරනවා. ඉතින් අජිත් වතුර බොන්න එන මුවාවේ ෆෝන් එක කුස්සිය මේසෙ උඩ තියලා එතනින් යනවා. අජිත් ගියාට පස්සේ ප්‍රියයි දාන්නයි ආයෙම කතාව පටන් ගන්නවා. ප්‍රියා කියනවා දවසක් විවේක් හොඳටම බීලා ඇවිත් එයාගේ ළඟට එන්න උත්සාහ කරා. හැබැයි මං ඒකට ඉඩ දුන්නේ නැහැ කියලා. මෙයාලා මේ කතා කරන දේවල් විවේක් ෆෝන් එකකින් අහගෙනයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී දාන්නයි අහනවා ඔයා විවේක් එකට ඉන්න එක ප්‍රතික්ෂේප කරාම ඔයා කොහොමද සතුටු වෙන්නේ කියලා. එහෙම අහද්දි ප්‍රියා කියනවා ඒකට තමයි දෙයියෝ අපිට සෙල්ෆි ගන්න අවස්ථාවක් දීලා තියෙන්නේ කියලා. ඒත් එක්කම දානියා ඒ වොයිස් මැසේජ් එක නතර කරනවා. එතන ඉන්න හැමෝම දැන් ලැජ්ජාවෙන් බිම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දානියාට පොඩ්ඩක් එළියෙන් ඉන්න කියලා එස්.අයි ආයෙම ඒ වොයිස් මැසේජ් එක ප්ලේ කරනවා. ඉතින් දානියා ප්‍රියාගෙන් අහනවා ඔයා මේ දේවල් දන්නේ කොහොමද කියලා. ප්‍රියා කියනවා මන්නව් යෝන් කාලෙම තමයි ඒක අත්හදා බැලුවේ කියලා. දානියා කියනවා මන්නම් මේ දේවල් දැනගත්තේ මේ මෑතකදී. මොකද මන් දැන් ටික කාලෙක ඉඳන් මානසික ආතතියෙන් ඉන්නේ. මං ඒකට බෙහෙතුත් ගත්තා. මං ඒ ගැන කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට තමයි ඒ කෙනා ඒ ගැන මට කිව්වේ කියලා. එතකොට ප්‍රියා කියනවා මානසික ආතතිය නැතර කරන්න නම් ඒක හොඳ ක්‍රමයක් තමයි. ඒත් කවුද ඔයාට ඒක කියලා දුන්නේ කියලා. එතකොට දාන්නා කියනවා මට අල්ලපු ගෙදර උන්නේ තමයි ඒ ගැන කිව්වේ කියලා. දැන් එස්.අයිටත් හිතා ගන්න බැරිවයි ඉන්නේ අසල්වාසියෝ මේ වගේ දේවල් කතා කරනවද කියලා. ඒ අතරේ වොයිස් මැසේජ් එකේ දාන්නා කියනවා ව්‍යායාම ප්‍රතිකාර ගැන කතා කරනකොට තමයි අපි මේ ගැනත් කතා කරේ. මං කෙනෙක් එක්ක මෙච්චර ව්‍යුත්තර කතා කරලම නැහැ කියලා. ඉතින් මෙහෙම කතා කර කර ඉන්නකොට තමයි අජිත්ගේ ෆෝන් එකට කෝල් එකක් එන්නේ. ඊට පස්සේ දාන්නා ෆෝන් එක අජිත්ට ගිහින් දෙනවා. එයා දන්නේ නැහැ විවේක් එයාලේ කතාව අහගෙන හිටියා කියලා. මේ වෙලාවේ විවේක් අජිත්ට කියනවා මං ඔයාලට WhatsApp මැසේජ් එකක් එව්වා ඒක බලන්න කියලා. ඉතින් අජිත් ඒ වොයිස් මැසේජ් එක අහහා ඉන්න වෙලාවේ තමයි එයාට ලින්කන් ඇවිත් කතා කරන්නේ. එයාට ගොඩක්ම තරහ ගිහින් ඉඳලා තියෙන්නේ මේ වොයිස් මැසේජ් එක අහපු නිසා. ඊට පස්සේ තමයි එයා පොල්ලකුත් අරගෙන උන්නේ ගෙදරට එන්නේ. ඉතින් දැන් එස්.අයි අර වොයිස් ක්ලිප් එක සීයට WhatsApp කරනවා. ඊට පස්සේ තව වොයිස් මැසේජ් එකක් දාලා කියනවා මේ ප්‍රශ්න ටිකක් සංකීර්ණයි වගේ. පුළුවන් නම් මෙහාට එන්න කියලා. ඊට පස්සේ එස්.අයි ආයෙම දානියව ගෙන්නලා ප්‍රශ්න කරනවා. එස්.අයි අහනවා මේ වොයිස් ක්ලිප් එකේ තියෙන කටහඬවල් කාගේද කියලා. දානියා කියනවා මගේ යාළුවෙක්ගේ කියලා.
ඊට පස්සේ එසයි අහනවා ඔයාට උන්නගේ මේ සිද්ධියට කලින් මොනවා හරි බලපෑමක් වුණාද කියලා. දානියා ඒකට නැහැ කියලා කියනවා. එසයි කියනවා ඒත් ඔයාට වාචික හිංසනයක් වුණා කියලා. ඔයා එයාට විරුද්ධ පැමිණිල්ලක් දැම්මොත් ඔයාගේ සැමියා එයාට පහර දුන්න එකට රිමාන්ඩ් කරන එක අපිට නවත්ත ගන්න පුළුවන් කියලා. දානියා කියනවා මගේ සැමියා උන්නගෙන් සමාව ගත්තොත් සේරම හරිනේ. ඇයි මේ ප්‍රශ්නේ මෙච්චර දුරට ගෙනියන්නේ කියලා. ඉතින් මේ කතාව අහගෙන හිටපු ලින්කන් අජිත් ගාවට ගිහින් කියනවා ඔයාට මේකෙන් ලේසියෙන්ම ගැලවෙන්න නම් උන්නගෙන් සමාව ඉල්ලන්න වෙයි කියලා. අජිත් තරහෙන් අහනවා එයා එහෙම කිව්වද කියලා. ලින්කන් කියනවා පොලිසියට ඔයාගේ බිරිඳ තමයි එහෙම කිව්වේ කියලා. ඉතින් මේක ඇහුවම අජිත්ට තවත් තරහ යනවා. මේ අතර SICA කෝල් එකක් අරන් අහනවා වොයිස් ක්ලිප් එක ඇහුවද කියලා. CIO කියලා අහනවා අජිත්ගේ බිරිඳ පැමිණිල්ලක් දාන්න එකක උනාද කියලා. SI කියනවා එයා පැමිණිල්ලක් දාන්න කැමති නැහැ. සර්ටම මෙහාට එන්න වෙයි කියලා. ඊට පස්සේ CI කියනවා ඔයා ඕනිට පොඩ්ඩක් තර්ජනය කරලා බලන්න මේක ඉල්ලා අස් කරගන්න කියලා. ඔන්න ඊළඟට නිලධාරියෙක් ඇවිත් උන්නව ඇතුළට එක්කන් යනවා. ඊට පස්සේ SI ලින්කන්ගේ ෆෝන් එකේ තිබුණ වීඩියෝ එකක් පෙන්නලා අහනවා මේ උදේ පාන්දර ඔයාලා මොකද කරේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ තියෙන්නේ උන්නි ළඟ දෙරක ඉඳන් ඒ ගැහැණු කෙනත් එක්ක කතා කර කර ගෙදරින් එළියට එනවා. උන්නි කියනවා එයා මගේ අසල්වාසියෙක්. එයාගේ ගෑස් සිලින්ඩර් එක ඉවර වෙලා නිසා මං අපේ එක ගිහින් දුන්නා කියලා. එසයි උන්නිට කියනවා අජිත්ගේ බිරිඳ ඔයාට විරුද්ධව පැමිණිල්ලක් දැම්මොත් ඔයාටත් උසාවි ගානේ රස්තිය අද වෙන්න වෙයි. ඒක නිසා ඔයා පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න කියලා. ඒකට උන්නි කියනවා කමක් නැහැ. හරි කවුද වැරදි කවුද කියලා උසාවිය තීරණය කරයි. මම මගේ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නේ නම් නැහැ කියලා. කොහොමද මේ අයට ඉදාරෑ වෙනකම්ම සිඳුමක් ලැබෙන්නේ නැහැ. සීයිත් පොලිස් ස්ටේෂන් එකට එනවා. අජිත් එළියට වෙලා කලබලෙන් බලාගෙන ඉන්නවා එයාගේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනකම්. මේ වෙලාවේ එසයි ඇවිත් දානියට ඇතුළට කතා කරනවා. සීයි අහනවා ඔයාට උණ වාචික හිංසනයට ඔයා ඔවුන්ට විරුද්ධව පැමිණිල්ලක් දානවද කියලා. මේ හැමෝටම ඕන SPQ නිසා අජිත් රිමාන්ඩ් වෙන එක නවත්තන්න. ඒත් දානියා කියනවා මට එයාගෙන් කිසිම හානියක් වුණේ නෑ කියලා. හරිනම් මමයි පැමිණිල්ලක් දාන්න ඕන මායි යාළුවයි කතා කරන එක හොරෙන් රෙකෝඩ් කරලා ඒක පොලිසියට අරගෙන ඇවිත් මාව මෙහෙම අපහසුතාවයට පත් කරනවාට කියලා. මේකට CIA කියනවා ඔයාගේ සැමියාගේ ප්‍රශ්න ඔයාලා විසඳ ගන්න. ඔයා පැමිණිල්ලක් දැම්මේ නැත්තම් අපිට ඔයාගේ සැමියාව රිමාන්ඩ් කරන්න වෙනවා කියලා. එතකොටම උන්නි එතෙන්ට එනවා. එයා කියනවා මගේ පැමිණිල්ල නිසා ඔයා මේ අහිංසක ළමයට තර්ජනය කරන්න ඕන නෑ. මම මගේ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නම් කියලා. ඉතින් උන්නි එයාගේ පැමිණිල්ල ඉල්ලා අස් කරගත්ත කියලා ලියුමක් ලියලා එතනින් යනවා. ඒ වෙලාවේ CI දානියට කියනවා ඔයාගේ වොයිස් ක්ලිප් එක මේ පොලිසියෙන් එළියට යන්නේ නෑ. ඔයාට මොකක් හරි අපහසුතාවයක් වුණා නම් ඒකට සමා වෙන්න කියලා. මේ වෙලාවේ අජිත් ඇවිත් දානියට කියනවා ඔයා දැන් ගෙදර යන්න මම මේ ගැන බලාගන්නම් කියලා. CI අහනවා ඔයා කවුද කියලා. අජිත් කියනවා මම මෙයාගේ සැමියා කියලා. ඊට පස්සේ අජිත් CIට එයා දන්න ලොකු ලොකු නිලධාරීන් ගැන පම්පෝරි ගහනවා. ඊළඟට එයා CIට එයාගේ ගෙදරට එන්න කියනවා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. එයා පොලිසිය අය පහත් කළා තමයි මෙතෙන්දි කතා කරන්නේ. ඉතින් ඒකට තරහ ගිය CI අජිත්ට හොඳ කන්නේ පාරක් ගහනවා. මේක උන්නිත් දකිනවා. CI අජිත්ට කියනවා එයා පැමිණිල්ල ඉල්ලා අස් කරගත්තේ ඔයාගේ බින්ද අපහසුතාවයට පත් වුණ නිසා. එහෙම නැත්තම් ඔයා මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන කියලා. ඊට පස්සේ එයා ලින්කන්ට කියනවා මෙයා මෙතනින් අරගෙන යන්න කියලා. ඉතින් අජිත් තරහින් තමයි ගෙදරට එන්නේ. එයා කාර් එක එයාගේ ගෙදර ගේට් එකත් කඩාගෙන ඇතුළට දානවා. මේකට එතන හිටපු දාන්නියත් බය වෙනවා. ඊට පස්සේ අජිත්ගේ ඇතුළට ගිහින් දාන්නියට පහර දෙනවා. එයා අහනවා ඇයි මං උගෙන් සමාව ගන්න ඕන කියලා. ඉතින් මේ සද්ද අල්ලපු ගෙවල් වලටත් ඇහෙනවා. ලින්කනොත් එළියට ඇවිත් මේ දිහා කන් දීගෙනයි ඉන්නේ. දාන්නියයි එයාගේ දුවයි කාමරයට ගිහින් දොර වහගෙන ඉන්නවා. අජිත් දොරට ගහනවා. දොර ඇරිය නැත්තම් එයා දොර කඩාගෙන ඇතුළට එනවා කියලා. උනේ කෑම කන ගම මේ සද්ද අහගෙන ඉන්නේ. මේ අය නම් ටිකක් දුකින් තමයි කෑම කන්නේ. දාන්නගේ දුවත් හොඳටම බය වෙලා ඉන්නේ. එයා හොඳටම අඬනවා. ඉතින් අජිත්ගේ කෑ ගහයිලා අහන් ඉන්න බැරිම තැන උන්නේ මේ ගෙදරට එනවා. එයා අජිත්ගෙන් අහනවා පොලිසියෙන් ගුටි කාලා මදි වෙලාද කියලා. එහෙම කියලා උන්නි කියනවා ආයෙත් ඔයා බෙන්දට කරදර කරොත් මං ඔයාට හොඳ පාඩමක් උගන්වනවා කියලා. මේකට තරහ ගත්ත අජිත් උන්නිට පහර දෙන්න ලෑස්ති වෙනවා. එයා උන්නිගේ පස්සෙන්ම පනනවා. උන්නි කෙලින්ම එයාගේ ගෙදරටයි දුවගෙන එන්නේ. අජිත්ගේ ඇතුළට ආවට පස්සේ උන්නි ගෙදර දොර වහනවා. ඊට පස්සේ අජිත්ට මදි නොකියන්න පහර දෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ පොලිසිය මේ නිවාස සංකීර්ණයට එනවා. රොෂි එයාව එයාලගේ ගෙදරට එක්කන් එනවා. බෙල්ලගේ සද්ද ඇහුනම උන්නේ අජිත් පුටුවක ඉඳවෙනවා. ඊට පස්සේ එයා දොර අරිනවා. අජිත් අමාරුවෙන් ගිය ඇතුළේ ඉඳගෙන ඉන්නවා. පොලිසියෙන් ඇවිත් අහනවා මෙතන කලබලයක් වෙනවා කියලා අපිට පැමිණිල්ලක් ආවා. මෙතන මොනවද උනේ කියලා.
එත්ගේ ඇතුළ කිසිම දෙයක් වුණා කියන සාක්ෂියක් නැහැ. හැමදේම පිළිවෙලට තියෙනවා. එසේ අජිත්ගෙන් අහනවා ඔයා මොකද මෙහි කරන්නේ කියලා. උන්නි කියනවා මම පැමිණිල්ල ඉල්ල අස්කර ගත්ත එක ස්තුති කරන්න එයා මෙහෙට ආවා කියලා. එසේ අජිත්ගෙන් අහනවා ඔයාට ප්‍රශ්නයක් නැහැ නේද කියලා. එයා අතින් කියනවා මට කිසිම අවුලක් නැහැ කියලා. ඉතින් කතා කරගන්නවත් බැරි වෙන තරමට උන්නි අජිත්ට සලකලා තියෙනවා. ඊට පස්සේ පොලිසියෙන් ගෙදරින් එළියට එනවා. ඒ එනකොට ලින්කන් එළියට ඇවිත් අහනවා සර්ට දැන් තේරෙනව නේද එයා පැමිණිල්ල ඉල්ල අස්කර ගත්තේ ඇයි කියලා. මේ වෙලාවේ එසයි ලින්කන්ගේ කනට ගහලා මෙතනින් යනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ ගුටි කාපු අජිත් එළියට එනවා. නිවාස සංකීර්ණයේ හැමෝම එයා දිහා බලාගෙන ඉන්නේ. එයා මුකුත් නොවුන ගානට එයයි ගෙදරට එනවා. එයා ගෙදර එනකොට දකිනවා ධාන්‍යා ගෙදරින් පිටත් වෙලා යන්න ලෑස්ති වෙලා ඉන්නවා. කොහොම හරි ඉවසලා බැරිම තැන එයා අවසානයේ අජිත් අතෑරලා යනවා. ඊට පස්සේ අපිට පේනවා ටික කාලයකට පස්සේ වෙන සිදුවීමක්. අයාලගේ උපන්දිනයට උන්නි එයාගේ බිරිඳයි ඇවිත් ඉන්නවා. එයාලා කතා කරන ගමන් ඉදි උන්නි ධාන්‍යාගෙන් අහනවා අජිත් ඔයාට කතා කරනවද කියලා. ධාන්‍යා කියනවා ඉඳලා හිටලා බබා බලලා යන්න එනවා කියලා. ඉතින් සිද්ධ වෙන දේවල් නිසා එයා අජිත්ගෙන් වෙන් වෙලයි දැන් ජීවත් වෙන්නේ. ඒත් එයා සතුටින් ජීවත් වෙනවා. ඉතින් මෙතනින් මේ ලස්සන මූවි එක ඉවර වෙනවා. මූවි එක ලස්සනයි නම් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න. අපි තවත් මේ වගේ සුපිරි මූවි එකකින් ආයෙත් හම්බ වෙමු.